පාර්ලිමේන්තු විසිරුණා නැද්ද කියලා තීරණය කරන්නේ ජනාධිපතිතුමා. ඉතින් එතුමා කිසිම වෙලාවක අනවශ්‍ය ආකාරයෙන් අර්බුදයකට යන්න ණය ප්‍රතිව්‍යුහගත කරගෙන යන මොහොතේ මැතිවරණයක් ගේන්න කිසිම උවමනාවක් නැහැ රටට. බහුතරයක් පොදු ජන පෙරමුණෙත් බහුතරයක් මන්ත්‍රීවරුන්ට ඕනේ. ඉතින් මුස්ලිම්ම ජනාධිපතිරණේ පවත්ලා ඊට පස්සේ නියමිත කාල සීමාව අවසන් වුණාම අපිට පුළුවන් මහ මැතිවරණයට යන්න. විවිධ සාකච්ඡා වලදී ජනාධිපතිතුමා මොන මොන කයි කතන්දර කිව්වත් අද බ්‍රේකින් නිවුස් එක තමයි මේ ජනාධිපතිතුමා මුළු රටම අන්දලා ජනාධිපතිවරණයේ කෙරෙහි අපේ අවධානය යොමු කරාට මුලින්ම තියන්නේ ඔට්ටු දාලා කියන්නම් පාර්ලිමේන්තු මැතිවරණය. ජනාධිපතිතුමාට ඉතාම විශ්වාසකමත් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු දෙපළකුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් යන හතර ගොල්ල එකතු වෙලා මේ තීන්දුව අරගෙන ඒ තීන්දුව දැන් ක්‍රියාත්මක කරන්න සියල්ල සූදානම්. ඔහුත් දැන් කපුටාගේ න්‍යායටම ගියා. ඔහුත් කල්පනා කරනවා කපුටු න්‍යාය තමයි හරි අවශ්‍ය කරන්නේ අස්ථාවර ආණ්ඩුවක් අස්ථාවර පාර්ලිමේන්තුවක්. එතකොට ඔහුට ඩීල් දාගන්න පුළුවන් කියලා. මුලින් පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් ජනාධිපතිවරණය වෙනකොට ඉල්ලන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නෙවෙයි අග්‍රාමාත්‍ය සජිත් ප්‍රේමදාස. මහමැතිවරණය අවස්ථාවක් නැහැ, ජනාධිපතිවරණය අවස්ථාවක් ප්‍රශ්නයක් නැහැ. ප්‍රාදේශ සභා පළාත් සභා තිබ්බත් ගැටලුවක් නැහැ. විපක්ෂයක් විදිහට සූදානම්. ජනාධිපතිතුමා තමයි තීන්දුව ගත යුත්තේ. හැබැයි ව්‍යවස්ථානුකූලව තියෙන ජනාධිපතිවරණය. අපි විශ්වාස කරපු අපිට ඡන්දේ දීපු ප්‍රතිපත්ති මේ ආණ්ඩුව ඇතුලේ නැහැ. රාජපක්ෂලා කවුරු කවුරුත් කඩේ යවලා ඒගොල්ලන්ගේ පොකට් එකෙන් තමන් ජීවත් වෙන දන්න කට්ටිය බංගල්ලේට දින නියම කරගෙන තියෙනවා. ආරාධනා පත්‍රත් බෙදාගෙන යනවා. හැබැයි මනමාලි කවුද කියලා ඇහුවා මනමාලි තාම තෝරගෙන නැතිලු. අපි සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමට ලිපියක් යවලා කිව්වා මේ විශ්ව වෙන්නට කලින් මේ විවාදේ පවත්වලා අවසන් කරන්න දින කීපයක් ලබා දෙන්න කියලා. අද මේ 17 අද වෙනකන් අනුරසා නායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදින දිනයක් ලබා දීලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණ මේ දවස්වල විවාදේ දිනයක් දාගෙන එයාලගේ සමාජ මාධ්‍ය කට්ටිය සාල ප්‍රචාරයක් කරනවා මේ අපි ඉන්නේ නැහැ කියලා. දැන් 20ක් කියලා දිනයක් දාන බොරුවට කෑ ගන්නවා. මං හිතන්නේ 20න් පස්සේ මේ අනුර කුමාර දිසානායක ආයි කොහෙ රටකට යන්න දාගෙනද දන්නේ. මේ බිස්නස් ක්ලාස් දාගෙන රවුමක් ගහලා එන්න සල්ලි ටිකක් එකතු කරලා එන්න වගේ මට පේන්නේ. එසා පැහැදිලිවම කියනවා මම අන්තිම වතාවට කියන්නේ අපි විවාද දෙකටම සූදානම්. විවාද දෙකම සඳහා එකවර දින දා ගන්න ඕන. විවාද දෙකම මේ මාසය ඇතුළත පවත්වමු. නලින්ද ජයසිතට මාව හම්බෙන්න බැරි නම් මට කියන්න මං එන්නම් පළවත ජේවීපී කාර්යාලයට. ජනතා විමුක්ති පෙරමුණ ඔය කයිය ගැහුවට ජනතා විමුක්ති වෘත්තීය සමිතිය හරි හීලා වෘත්තීය සමිතිය සමහර ව්‍යාපාරිකයින්ද ධනපතින්ට. මොකද සමහරව අපි දන්නවනේ පළවත ජේවීපී මූලස්ථානයේට ටයිල් දුන්නු ව්‍යාපාරිකයින්ට හරි හීලා. බොරදියේ මාළුවාගේ නායකයන්ගේ කකුලෙන් අදින කටයුතු වල නිරත වෙනවට වඩා මේ ආණ්ඩුවේ මේ රටේ මේ නිපතට පත්ලා ඉන්න ජනතාව ගොඩ ගන්න කටයුතු කරන එකට කුමන හොදායකත්වයක් ලබා කියලා කටයුතු කිරීම තමයි අපේ වගකීම. රට සංචාරක ගමනාන්තයක් හැටියට ලෝකේ ඉතාමත්ම යහුතුම රටක් කියලා කියනකොට ඒක එහෙම එකක් නෑ කියලා Facebook එකේ ෂෙයා කරනවා. මේක තමයි ඒගොල්ලන්ගේ නායකයෝ හදපු කුහක දේශපාලන මතවාදය. දැන් ඔබතුමාට එහෙම පුරුදුයි අපේ ස්ථානපතිතුමාට පුරුදුයි. මොකද එක එක පක්ෂවල හෝටල් වල ලුණු ඇඹුල් ඇතුව කාලා හොඳට පුරුද්දක් කියනවා. මං කාලා තියෙන එක හෝටල් එකේ. ඒක තමයි මට තියෙන ප්‍රශ්න. අපි හෝටල් වල ලුණු ඇඹුල් ඔබ දන්නවා. මම දන්නවා. දැන් ඉමල් පෙරේස මහත්තයාත් හෝටල් වලින් කල්ට බලනවා වගේ පේනවා. මේ අවුරුදු 30ක් එක්සත් ජාතික පාක්ෂිකට සාපයක් වෙච්ච රනිල් වික්‍රමසිංහ තවත් පොහට්ටුව කෙලින් කරන්න උත්සාහ කරනවා. රනිල් වික්‍රමසිංහ නෙමෙයි සක්කරයටවත් මේ පරවෙච්ච පොහට්ටුව පුප්පවත් දන්න බෑ. මේ රටේ එතුමාට ගෞරවාන්විත සමුගැනීමක් අවශ්‍ය නම් මේ වගේ කාලකණ්ණි වැඩ කරලා අවසානයේ අහම්බයකින් මෙරටේ ජනාධිපතිවරයා වෙන්න ලැබිච්ච අවස්ථාවේ ඒ ගෞරවයත් හානි කරගෙන වසර 30ක එක්සත් ජාතික පක්ෂය විනාශ කරපු නායකයා කියන චෝදනාවෙත් එතුමාට තියෙනවා. කරුණා කරලා දේශපාලනෙන් සමුගන්න හෝ නැත්නම් තානාපති සේවයට හෝ සම්බන්ධ වීම තමයි මම හිතන්නේ එතුමාගේ දේශපාලනයේ ඉදිරි හොඳම ක්‍රියාමාර්ගය.